ලිවේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන් ගරනාවකට ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරය සඳහා විනාශ වූ දේපල වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන එක්දා සාර්සිය දාහතරක්. මේ වෙනකොට ගෙවලති නොල්. මන්ත්‍රවරුන් තිස්සර තිස්සෙක් දෙනෙක්ට දැන්ටමත් රුපියල් හත්සි ධාතරක් ගෙවල. අරගල සමේ සිදුවූ ලිමතු මන්ත්‍රවරුන්ගේ දේපල විනාශයක් වෙනුවෙන් රජයම් ගෙවීමට නියමැත වන්දි මුදල් ප්‍රමාණය රපියල් මිලියන එක්ද හරසි ධාතරයි දක්වා ඉියලකගොස් ඇති බවට වාර්තා වෙනවා. මේ මැතිවරණයක් තියාගන්න මුදල්නෑ කියන මේ රටේ. අද මුල්ලු රටටමහොරෙන් පාල්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ එදා ඒ විනාශ කරපු ඒ දේපලවලට මේ මුදල් වෙන් කරලා තියෙනවා කියලා මේ පත්තරේ වාර්තා කරලා තිනවා. අපි දැනගන්න කැමැති, කාටද මේ මුදල් කොච්චර ප්‍රමාණයෙන් ගවල තියෙනවා. කොහේ අනුමැතියකින්ද මේ කටියුත්තක් සිදුකරලා තියන්නේ. මෙන්න මේ. ලටම හංගලා කරපු මේ වැඩේ අද මාධ්‍යං එලි කර තියෙනවා මේ පිළිබඳව ආණ්ඩුව පිළිතුරු ලබා දෙන්න අතයා වශ්‍යයි මොකද අද කියනවා අඖෂද ටික ගන්න බෑ හාල් පලාාපාලන මැතිවරණය නාමයෝජනා භාරදීලා දිනනියම කරලා මුදල් නෑ කියලා ඒක නතර කරලාති සියලුම රාජ්‍ය වේදන් කප්පාදු කරලා තියෙන. ජනතාවට ලබා දෙන්න පුළුවන් ඒ සහන නතර කරලා තිීන. එතකොට මේඒ හැම දෙයක්ම මුදල්නෑ කියලා නතකරන ගමන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට පත්කරපු පෝට්ටුවේ එකසේ තිස්සතර දෙනාට. ඒ එකසේ තිස්සර දෙෙනගේ එක පොරන්දුවක් කමයි මේ මුදල්ටික ලබා දෙනවා කියල අන්න දැන් දෙනවා ඒ කොමිස්ස එක. එතවට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනායිපති කරන්න මේ පෝට්ටයායකි චන් දෙක අත්තේ ඒ පොරොන්දුවත් තමයි මැතිවරණ තියන්නෑගේ. ඒකරලාතියෙනවා අකුරට අනිත්‍යක තමයි තමන්ට ඒ විෙනස් වෙච්ච ජේපල මුදල්ටිකාපිල් ලබාෙනවා කිය. න්න දැන් ඒටිකත් ලැබිල කියල මේ පත්තරේ වාර්තාක. එතකොට මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෝට වාරක් පෝට්ුවේ මන්තතිවරු ආරක්ෂා කරනවා. පෝටුේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ජනාජිපතිවරයාවා ආරක්ෂ කරන තකට තක